අවසරයි මා පසුව මගේ අදහස් දැක්වීම වලට යන්නම් මේ ප්‍රශ්න ටිකට පිළිතුරු දීලා පළවෙනි එක අපි අධ්‍යාපනයේ ගන්නේ දැනුම දීම ඉගෙනීමේ ක්‍රියාවලියක් ලෙස පමණක් නෙවෙයි අපි හිතනවා අධ්‍යාපනයේ අපේ රටේ සංවර්ධන උපාය මාර්ගයේ ප්‍රධානම කොටස अपिट वर्ग किलोमीटर हेट पंदा सहस्य दहायक भूमि अक्तिन जनगहन मिलीन विषय का किन्नो आसन वशंकत्व वर्ग किलोमीटर एक तुंसी हतलिस्तुंदने जीवत्तिन एक विशाल जनगणत्यत्तिन रट इवगेम अपि अपि रटगन आडंबरे अपि अपि रटगन सतुतुविनम इहित අපට විශාල වාණිජ සම්පත් ඉගරට අපිට තෙල් සම්පතනේ අපිට ගෑස් සම්පතනේ අපිට රත්තරන් නිදිනේ අපිට තුත්තනායකම් නිදිනේ අපිට ගල්ලම්බුරු නිදිනේ යාඩම්බුරු වෙන ගම මම මේ කියන්නේ එහෙමනම් අපේ වැදගත්ම සම්පත තමයි මානව සම්පත අපේ රටේ ආර්ථිකයේ ඉදිරියට ගෙන යාම සඳහා පවතින්නේ मे मानव संपत मुनतर प्रमाण की दिवनकरण समर्द नैदकिन साधके मत मानव संपत दीवनकरण कर्ण तुना बलपान एक अध्यापने देख सौख्य तुन क्रीडा मे अर्थम दीवन मानव संपत निर्माण के लिए हेकिवाणी सापे संवर्धन उपाय मार्गे कुट सक्तम अध्यापने मुखद मानव संपत दीवन किरी महारा पमनाय අපිට ආර්ථික සංවර්ධනය අත්පත් කරගත හැකි වන්නේ අධ්‍යාපන ඇතිවීති වෙන තත්ත්වයේ ගත්තොත් අද ආසන වශයෙන් ගත්තොත් පළවෙනි වසරට
තුන් ලක්ෂ 30000ක් ඇතුළත් වෙනවා. සාමාන්‍ය පෙළ යන්න කලින් 38000ක් පාසල් අතර යනවා. දැන් ප්‍රශ්නේ හැවි උසස් පෙළ පාස් වෙන අයගේ නේද? හැබැයි ප්‍රශ්නේ තිබෙනවා 3 ලක්ෂ 30000 පළවෙනි පන්තියේ ඇතුළත් වෙනකොට 38000 පාසල් අතර යනවා. ආසන වසඟතු 12000ක්. ඊට සාමාන්‍ය පෙළෙන් තව විශාල පංගුවක් කරනවා. උසස් පෙළෙන් විශාල පංගුවක් ලැබෙනවා. විශ්වවිද්‍යාල සියර 28ක් යනවා. 28000ක් යනවා. ආසන වසඟතු 108ක්. ඉතින් පළවෙනි පන්තියේ අධ්‍යාපන දොරටුවට ප්‍රවිෂ්ඨ වෙන අය තෘතීක අධ්‍යාපන උපාධියක් සහිතව ඒ අධ්‍යාපන දොරටුවෙන් ඉන්නේ 108යි. ඒ කිසිසේත්ම අපි වෙන රටකට යෝග්‍ය ප්‍රතිශතයක් නෙවෙයි. ඒ නිසා අපි අරමුණ බවට පත් වෙන්නේ අධ්‍යාපන දොරටුවට ප්‍රවිෂ්ඨ වෙන හැම දරුවෙක්ම එම දොරටුවේ යලි එළියට ආ යුතු වන්නේ එක්කෝ අධ්‍යාපන ශාස්ත්‍රයේ දැනුමක් තිබෙන උපාධාරී එක්කෝ වෘත්තියේ නිපුණතාවය සහිත වෘත්තීය වේදී බවට පත් කරන මේක තමයි අපේක්ෂාව. ඒතර ප්‍රශ්නයක් එනවා. එතර ප්‍රමාණයට අධ්‍යාපන දෙන්න ඔගලගව මුදල් තිබෙනවාද? ඒතරම් ආයෝජනයක් කළ හැකිද? ද ලෝකේ සාමාන්‍යයෙන් යුනිසෙෆ් ආයතන පිළි අරගෙන තිබෙනවා අධ්‍යාපන වෙනුවෙන් ආසන්න වශයෙන් දල ජාතික නිෂ්පාදිතීන් 6%ක්වත් වෙන් කළ යුතුයි කියලා. ඒ සංකල්පයත් නිකන් ආව නෙවෙයි. ඒක නිකන් කාටර ඇයි ඒක හත උන් නැත්ති? ඇයි ඒක පහ උන්නේ නැත්ති? ඒක හයක් උනේ. ඒකත් නිකන් ගොඩනැගුණු සංකල්පයක් නෙවෙයි. ලෝකේ දැනුම වේගෙන් සංවර්ධනය වෙනවා. ඒ ලෝකයේ දැනුම වේගයෙන් සංවර්ධනය වෙන දැනුම අපි වෙනි පරිදීයේ පීටි රාජ්‍යයන් උකහා ගන්න නම් අඩුම තරමේ අධ්‍යාපනයේ දල ජාතික නිෂ්පාදනයේ 6%ක්වත් වෙන් කළ යුතුයි. එහෙම වන් කරේ නැත්නම් ලෝකයේ සිද්ධ වෙන නව දැනුම උකහා නොගන්නාලද පුරවැසියෙක් ලංකාවේ බිහි වෙනු. ඒ පුරවැසියා ලෝකයේ ශ්‍රම වෙනද පොලට අදාළ නොවන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අවම 6%ක්වත් දල ජාතික නිෂ්පාදිතයෙන් වෙන් කළ යුතුයි කියලා මතයක් තිබෙනවා. එමනම් පළමු කොටම අපි ඒ සඳහා 6% වෙන් කරන්න සූදානම්. ඊළඟින ප්‍රශ්නය තමයි ආණ්ඩුවේ ආදායමම දල ජාතික නිෂ්පාදිතයෙන් 15%යි. මේ 15 6ක් දෙන්නේ කොහොමද අධ්‍යාපනයට? මේකට ඊළඟින තර්කය. හැබැයි අපි දන්නවා ආදායම දල ජාතික නිෂ්පාදිතයෙන් 15%ක් වුණාට ආණ්ඩු වියදම දල ජාතික නිෂ්පාදනය 28%යි. නැ විස 28%ක් දල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයකට ආණ්ඩු වියදම් කරනවා. ඒක ඇතුලේ තමයි 1.82කට අඩු ප්‍රමාණයක් අධ්‍යයමන සඳහා වෙන් කරන්නේ. එතන සහතික වශයෙන් 6% වෙන් කළ හැකි. ඒ නිසා අධ්‍යාපන සඳහා අවශ්‍ය වෙන මූල්‍යම සම්පත ලබා දීමෙන් පමණයි භෞතික සහ මානව සම්පත් සංවර්ධන කළ හැකි වන්නේ. ඒ නිසා අවුරුදු 5ක් ඇතුළත අපේ ඉලක්කය බවට පත් වෙන්නේ පළවෙනි පන්තියට ඇතුළත් වෙන සෑම දරුවෙක්ම වෘත්තීය නිපුණතාවය සහිතව හෝ උපාධිය සහිතව අධ්‍යාපන දොරටුවෙන් එළියට ගැනීම තමයි අපේ සැලැස්ම. මේ සැලැස්ම ඉටු කර හැකි. එතකොට උසස් පෙළින් හැලෙන දරු පරම්පරාවක් ඉතුරු වෙන්නේ නැහැ. අද ඒක ප්‍රශ්නයක්. උසස් පෙළින් හැලෙන විශාල දරු පරම්පරාවක් ඉතුරු වීම එදාට උසස් පෙළෙන් හැලෙන දරු පරම්පරාවක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද අපේ සංවර්ධන උපාය මාර්ගෙම තමයි අධ්‍යාපනය. ඒතර ආණ්ඩුවේ ප්‍රමුඛතාවය. දැන් අපිට සල්ලි ප්‍රශ්න තියෙනවා. ඒක ඇත්ත. හැබැයි අපි සල්ලි බාස්කට් එකකට දාලා ප්‍රශ්න බාස්කට් එකකට දැම්මු. ප්‍රශ්න බාස්කට් එකේ තියෙන සියලු ප්‍රශ්න විසඳන්න මුදල් බාස්කට් එකේ මුදල් මදි. එහෙනම් අපි කළ යුතු වන්නේ කුමක්ද? ප්‍රශ්න බාස්කට් එකේ තියෙන ප්‍රමුඛතාවයන් ඉදිරියට ගැනීම. එහෙම තමයි යුද්ධ ඉදිරියට ආව. කවුරුවත් යුද්ධ කරන වෙලාවේදී ගුවන් හමුදාව කිව්වහම මිග් ප්‍රහාරක යාන අවශ්‍යයි කියලා. මිග් ප්‍රහාරක යාන ගෙනත් නොදී හිටියේ නේද? මිග් ප්‍රහාරක යාන හතරක් ගෙනාවා. ඩොලර් මිලියන 7යි ඇත්ත වටිනාකම ඩොලර් මිලියන 14ක් දීලා. ප්‍රශ්නයක් වුණේ නේ. අලිමංකඩ කඩාවැටුණට පස්සේ විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ හමුදාව විසින් ඉල්ලා හිටියා මල්ටිබැර අර ඒ ප්‍රහාර කවි ඉල්ලා හිටියා
එවලව චන්ද්‍රිකා ගරජේ එක ප්‍රතික්ෂේප කරේනේ පාකිස්තානු රජයෙන් එක අරන් දුන්නා. ද ප්‍රමුඛතාවයන් ඉදිරියට එනකොට මුදල් සොයාගත හැකි. ඒ නිසා අපේ අධ්‍යාපනය තමයි අපේ සංවර්ධන උපාය මාර්ගයේ ප්‍රමුඛතම කොටස. එවැනි අධ්‍යාපන ප්‍රතිපත්තියක මා හිතන්නේ නැහැ. උසස් පෙළින් සාමාන්‍ය පෙළින් සාමාන්‍ය පෙළින් පෙළට කලින් දරුවෝ පාසලෙන් ඉවත් වෙන ආර්ථිකයක් නිර්මාණය වෙවි කියලා අපි විශ්වාස කරන්නේ. දැනට ප්‍රශ්න අදාළ වුණාට ඒ මොහොතේදී අදාළ නොවන ප්‍රශ්න බෝඩ එකපත් වෙයි කියන දැඩි විශ්වාසයක් අපි සතුව තිබෙනවා. මෙතන සමහර සමාජ ප්‍රශ්නත් ආර්ථික ප්‍රශ්නයක් එකට ගැට ගැසලා තියෙන ප්‍රශ්නය. ඒක ආර්ථිකෙම තලයේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි සමාජීය ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. එකක් අපේ රටේ මේ ආර්ථිකයේ ස්වභාවය. අපි ගත්තොත් ලෝකේ සෑම රටක්ම මුහුණ දීපු ප්‍රශ්නයක් තිබෙනවා නාගරික ජනවාසකරණය. ඒක ගම්වල ඉන්න ජනතාව ලක්ෂ ගණන් ගම් අත්තරලා කොළඹට මේ නගර වලට කේන්ද්‍රගත වීම. උදාහරණයක් ඇට ගත්තොත් චීනයේ එක වාර්තාවක තිබෙනවා වසරකට ග්‍රාමීය චීන ජනයා ගම් අත්තරලා මිලියන 100ක් නගර වලට කේන්ද්‍රගත වුණා කියලා. අදත් අපි සංහයි කලාපයේ බැලුවොත් සංහයි කලාපයේ ආසන්න වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටර් 6800ක් පමණ වෙන්නේ. ජනගහනය මිලියන 24ක් ඉන්නේ. භූමිය ලංකාවෙන් 10න් පංගුවයි. ජනගහනය ලංකාවට වඩා වැඩි. එතන විශාල නාගරික ජනවාසකරණ විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. හැබැයි අපිට මේ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න සිද්ධු වෙන්නේ නැහැ. තාමත් අපේ රටේ ජනතාවගේ විශාල පංගුවක් ජීවත් වෙන්නේ ගම්වල. දැන් සිදු වී තිබෙන දේ තමයි ගම්වල ජීවත් වෙමින් රැකියාව සඳහා කොළඹට එනවා. මේක තමයි අපේ තියෙන ස්වභාවය. ඒ නිසා තමයි සිකුරාදා දිනේට වාහනවල තදබදේ වැඩි වෙන්නේ. ඒ නිසා තමයි දින තුනක නිවාඩුවක් ආවොත් තේකබ් බොන්න කඩයක් නැතුව යන කොළඹ. මොකද ජනතාව ඉන්නේ ගමේ. එහෙනම් අපේ ආර්ථික උපාය මාර්ගයක පැත්තකින් අපි සකස් කරන්න ඕන කමිට දැන් මට අලුත්ම සංඛ්‍යා දත්ත මා ගාව නැහැ. පැරණි ටිකක් අවුරුදු 4කට 5කට පමණ පැරණි දත්තයක් මම මේ කියන්නේ. ඒකදී අපේ දල ජාතික නිෂ්පාදිතින් 48%ක් දෙන්නේ බස්නාහිර පළාත. 4% දෙන්නේ උතුරු මැද පළාත. 9% දෙන්නේ වයඹ පළාත. 9% දෙන්නේ දකුණු පළාත. ඒ කියන්නේ අපේ තියෙන කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථිකයක් ආර්ථික සංකල්පයත් එකක් ආර්ථික වර්ධනය දෙක ආර්ථික ප්‍රසාරණය. අපේ ආර්ථිකේ කොළඹ කේන්ද්‍ර කරගෙන තිබෙනවා ආර්ථික ප්‍රසාරණය වෙලා නැහැ. ඒ නිසා අපේ සැලැස්ම බවට පත් වෙන්නේ ග්‍රාමීය ජනතාව ගමේ තියලා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය සහ ජීවන තත්ත්වය දිනු මේ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය සහ සමාජීය තත්ත්වය දිනු කරන්නේ කොහොමද? ගමේ ජනතාව ගමේ ඉදිමි. කරුණු දෙකයි සම්පූර්ණ කරන්න ඕන. එකක් ඉතා හොඳ දියුණු මාර්ග පද්ධතියක් හා දැනුම තොරතුරු වේගෙන් ගලාගෙන යන සංනිවේදන පද්ධතියක්. හොඳ මාර්ග පද්ධතියක් තියෙනවා නගරයත් එක්ක ඒකාබද්ධ විය හැකි. ඒ වගේම නගරයට තමයි වේගෙන් දැනුම එන්නේ. මේ නගරයට එන දැනුම වේගෙන් දැනුම දත්ත තොරතුරු වේගෙන් ගම වෙත ගලාගෙන යන සංනිවේදන පද්ධතියක් ආර්ථිකයේ ගොඩනගන්න ඕන කොතනද අපි ගමේ. එකක්. එතකොට මමන්ට හිතනවා තමන්ගේ නිවසේ සිට රැකියාව සඳහා යන අවස්ථාවක් අපි නිර්මාණය කළ යුතුයි. එකක්. මම ඒකින් කියන්නේ නෑ මුළුමනින්ම
කොළඹ හිස් වෙනවා කියලා වළක්වන්න බැරි විදිහටම අගනගරයේ කේන්ද්‍ර කරගෙන ආර්ථික විශාල පංගුවක් රඳාපවතිනවා. නමුත් අපි ආර්ථිකය තල්ලු කරන්න ඕන පහලට. පහලට තල්ලු කරපුවාම එතන තමයි ඔවුන්ට රැකියා අවස්ථා නිර්මාණය වෙන්නේ. තමන්ගේ අනිකු සමාජ ජීවිතයත් ආරක්ෂා කරගනිමින් රැකියාවකට යන තත්ත්වයක් නිර්මාණය කිරීම. දෙක. දෙවෙනි ප්‍රශ්නේ තමයි අද මේ රැකියාවේ කාලේ ඔබ විශාල පංගුවක් වැය කරනවා මගට. ඒක කිසිසේත්ම අපි වරතුණු අපි පිළිගත නොහැකි පංගුව. උදාහරණයකට ගත්තොත් මාළඹේ ප්‍රදේශයෙන් කොළඹට ඇතුල් වෙනවා නම් පැයට සාමාන්‍ය වේගයේ පැයට කිලෝමීටර් 8යි. නුවර ප්‍රදේශයෙන් කොළඹට ඇතුල් නුවර නුවර පාරාරා කොළඹට ඇතුල් වෙනකොට පැයට වේගය සාමාන්‍ය වේගයේ 8.2යි. ගාලුපාර පැත්තෙන් කොළඹට අවතීර්ණ වෙනවා නම් පැයට සාමාන්‍ය වේගයේ කිලෝමීටර් 9යි. එතකොට ආසන වශයෙන් ගත්තොත් කොළඹ නගරී වාහනයක වේගය සාමාන්‍යයෙන් ගත්තොත් 8යි. ඉතින් අපි හොයනවා කිලෝමීටර් නේද 180ට 240ට දුන වාහන හොයනවා. හැබැයි වාහනේ අරගෙන අපි කොළඹ නගර යන්නේ පැයට කිලෝමීටර් 8කටත් වඩා අඩු වේගයක් තමයි අපිට සාමාන්‍ය වේගය දීලා තිබෙන්නේ. ඒ නිසා විශාල ප්‍රමාණයක් අද මහමග රස්තිය අදුනේ සිදු වී තිබෙනවා. කොච්චරද කියනවනම් අපේ රටේ ආසන්න වශයෙන් ගත්තොත් වාහන තියෙනවා 173ක්. මෝටර් සයිකල් තියෙනවා 117ක්. ඒ කියන්නේ ඔක්කොම එකතු ගත්තොත් 190ක් තිබෙනවා. ඔව් 190ක් තිබෙනවා. ඒ විශාල මාර්ග තදබදයක් ඇති වී තිබෙනවා. නගර කේන්ද්‍ර කරන විශාල පරිපාලන සේවන් දියත් කරන්න සිදු වී තිබෙනවා. ඒ නිසා මේ තදපදයක් මේ වාහන අපේ තියෙන මාර්ග මේ 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 ප්‍රවාහන පද්ධතිය තිබෙන කඩාවැටීමක් අපේ ජීවිතවල විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා මහමග රස්තිය අදු කරලා. ඒකත් අපේ ජීවිතවල බලපෑමක් ඇති කරලා තියෙනවා. තුන්වෙනි කරුණ ගත්තොත් අපේ ව්‍යවසායකයන්ගේ තිබෙන මනෝභාවය. ඉතින් අපි ව්‍යවසායකිනට වඩා ව්‍යාපාරිකයන්. ඒ කියන්නේ ඒක යම් ප්‍රමාණයකට තාමත් අපිට විශාල ධනවතුන් වෙන්න පුළුවන්. විශාල ආයෝජකයන් වෙන්න පුළුවන්. ඇබැහුගේ මනස සැලකිත ප්‍රමාණකින් වැඩවසම්වාදී මනසකින් කටයුතු කරන කණ්ඩායමක් ඉන්නවා. මොකද එහි පාරම්පරික හිමිකාරීත්වයෙන් ආපු ව්‍යාපාර තමයි යම් ප්‍රමාණයක් ඉති. එඳා නූතන තරුණයාගේ සිතුම් පැතුම් ආකල්ප සමග මේ ප්‍රාග්ධන හිමිකාරීත්වය සම්බන්ධ වෙලා නැහැ. ඒ වෙනුවට පොඩි අධිකාරී බලයක් යටත් කරන බලයක් ඕනෑම වෙලාවක නිරපේක්ෂ හැරිය හැකි කියන බලයක ස්වභාවයක් නිර්මාණය වී තිබෙනවා. අන්න ඒ කරුණු හේතු කොටගෙන එක ඊළඟ ප්‍රධානම කරුණ තමයි තමන්ගේ ජීවිතේ සංකීර්ණ වී තිබෙනවා. තමන්ට විශාල ආදායමක් අවශ්‍ය වී තිබෙනවා. ආදායම උපයා ගැනීම වෙනුවෙන් නියමිත පෙර නියමිත පරිදි තමන්ට පැවරී තිබෙන වැඩ අටක කාලයට අමතරව වැඩි කාලයක් වැඩ කරන්න සිදු වී තිබෙනවා. සාමාන්‍ය ගත්තොත් රජයේ සේවකයෙක්ගේ රජයේ සේවකයෙක් බැලුවොත් ඔහුගේ පැය 8 වැඩ කරත් ඔහුට ලැබෙන වැටුප මුළුමනින්ම ණය හරහා කැපෙනවා. ණය වෙනුවෙන් කැපෙනවා. ඔහුට අනිත් වැටුප උපයා ගන්න සිදු වී තිබෙන්නේ අති කාල සමාරූප වාර්තා බැලුවොත් මා දැක්කා අර දුම්රියේ වැඩ වර්ජන කාලේ දුම්රියේ රීදුරුගේ වාර්තාවක් එළියට ආවා. ඒ වාර්තාව අනුගතතරම ඔහු මාසෙට නිකම් පැය 42ක් වගේ තමයි නිදාගෙන තියෙන්නේ. මා දන්නේ ඒ තරම ඕටි කරාද කියලා. නමුත් එහෙම වාර්තා. ඒ නිසා මේ 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 ඒකත් මේ ජීවිතේ කරකස කරන්න හේතු සාධක වී තිබෙනවා. ඒ නිසා අද අපිට හිමි වී තිබෙන ජීවිත කුමක්ද? ඉතාමත් රළු ජීවන රිද්මයකට අපේ ජීවිතය ගත වෙමින් තිබෙනවා. උදේ නැගිටිනවා, කෑම ටික හදනවා, කෑම පාර්සලයක් ඉදිරි කරගන්නවා, දුවගෙන බස් එකට නැගිනවා, දුවගෙන කාර්යාලයට යනවා, ඒ දුවමින් යන්නේ. කාර්යාලේ වාඩි වෙනවා, නැවත වැඩ ටික ඉවර කරගන්නවා, දුවගෙන පාරට එනවා, ආයෙ දුවගෙන ගෙදර එනවා, රෑ 8 විතර ගෙදර එනවා, ප්‍රවෘත්ති ටිකක් බලනවා, ටෙලි නාට්‍ය භාගයක් බලනවා, කෑම කනවා, නිදා ගන්නවා, හෙටත් එහෙමයි. අතිසේ කටෝර අමිහිරි ජීවන රිද්මයක් අපේ පුරවැසියන්ට ඉතුරු වී තිබෙනවා. එනිසා මේ ජීවන රිද්මයට මේ ජීවන රිද්මයට යම් ප්‍රමාණයකට ඇබ්බැහි වෙලා තිබෙනවා. අපේ අපේක්ෂාවම තමයි මේ ජීවන රිද්මේ බිඳින්න ඕන. මේක සුදුසු ජීවන රිද්මයක් නෙවෙයි. පැය 24ක් තිබෙනවා. පැය 24න් 8ක් වැඩ කරන්න, 8ක් විනෝද වෙන්න, 8ක් නිදා ගන්න අවම වශයෙන් උගත් නව ජීවන රිද්මයක් අපේ රට අවශ්‍යයි. මා හිතනවා අපි 얘ගෙන විශාල සැලකිලක් කරමු. මා හිතන මේක නිකම්ම නීති අනපන තරහ නෙවෙයි. අනිත් සියලු ශේස්ත්‍රංගේ අත්පත් කරගන්න වෙනස්කම් මරා තමයි අපි මේ තියෙන කටෝර රළු ජීවන රිද්මේ වෙනුවට යම් නිදහස් යම් මානසික සුවයක් සහිත යම් වින්දනයක් සහිත ජීවන රිද්මයක් අපේ රටේ පුරවැසියන්ට උරුම කරන්න පුළුවන්. ඒක මම හිතනවා
සාධක ගණනාවක් කරගන්න ප්‍රතිඵල සහ වැඩහරා වැඩ මේ මේ සාර්ථකත්ව හරහා විතරයි ඒක අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒකද අපි සලකලා කරන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ ධනුෂි ඔබටයි. ධනුෂි සුභ සංග්‍රහක වාහන දෙනාටම මට තියෙන ප්‍රශ්නේ තමයි අලුත් පරම්පරාවකට තේගලන්ට තියෙන අවශ්‍යතාවය නොයි ඒගොල්ලේ අවශ්‍යතාවය වෙනුවෙන් කැප කරන විදිහ සහ අදහසේ සම්බන්ධයෙන් තියෙන ඒවා අතර සහ අපේ පැරණි පරම්පරාවේ විදිහා බලන ආකාරයේ අතර ලොකු පරස්පරයක් තියෙනවා ඝට්ටනයක් තියෙනවා ඒක කවදාවත් නැති කරන්න බැරි විදිහටම ඇවිල්ලා තියෙන ඝට්ටනයක් ඒකද මේ වගේ අවස්ථාවක නම් පරිපූර්ණ අදහස් සමඟ වැඩ කරනවා නම් අභියෝගය ජය ගන්න ඔබ සහෝදරය සහ සහෝදරියත් එක්ක එකතු වෙලා ඉන්නවා තිරිසත් එක්ක මේ අභියෝගය ජය ගන්න තියෙන වැඩිපිළිවෙල පිළිබඳ යම් අදහසක් පළ කරන්න පුළුවන් නම් ඔව් ඇත්ත මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ කොහොමත් වළක්වන්න බැරි විදිහටම පැරණි සමාජයේ ගති පැවතුම් ආකල්ප සිතුම් පැතුම් නව සමාජයට නිරන්තරයෙන් හොල්මන් කරනවා ඒක මම හිතන්නේ ඒක මුළුමනින්ම බැහැර කරන්න පුළුවන් සාධකයක් නෙවෙයි නමුත් අද සිදු වී තිබෙන දේ තමයි පැරණි සමාජයේ ආකල්ප ඒ දුෂ්ටිවාදය සලකීතු ප්‍රමාණකේ නව සමාජයක් නිර්මාණය කිරීම සඳහා බාධා කරමින් තිබෙනවා අප හිතන්නේ ඒක පවතින්නේ සමාජී දුෂ්ටිවාදී තලයේම නෙවෙයි ඒක දේශපාලන තලයේ ඒ කියන්නේ අපේ රටේ දැන් මෙහෙම ගත්තොත් පැරණි තිබුණු යම් ඒ කියන්නේ ලෝකයේ සංවර්ධන වෙමින් තිබෙන්නේ පැරණ සියල්ල ප්‍රතික්ෂේප කරමින් නෙවෙයි साधनीय दे उगणमी निषेधी निषेधनीय दे प्रतिक्षेप करमी नवदयाक निर्माण विमितमय मानव संगति गमन कर मानव संगति गमन कर मुलुमनिम परणि दे बैर करमी मुलुमनिम अलुदे पमन कुकाणमी गमन करे मानव संगति गमन करती बिन्नीम परणि देट हिमी साधनीय लक्षण उकाणमी निषेधनीय लक्षण प्रतिक्षेप करमी नव दे उकाणमी यन ගමන් මාර්ගික තමයි මානවයා ගමන් කරමින් තිබෙන්නේ. ඒ හැම අවධියකදීම මේ දෙක අතර යම් ගැටුමක් නිර්මාණය වෙනවා. හැබැයි අපේ රටේ මේ ගැටුම ප්‍රබල වී තිබෙනවා. මේකයි තියෙන ප්‍රශ්නේ. නැත්නම් මේක සාමාන්‍ය මානවයාගේ සංවර්ධනයේ විසින්ම පැරණි දේත් එක නිරන්තරයෙන් ගැටුමක් එක තමයි අලුත් දේ නිර්මාණය වෙන්නේ. හැබැයි අද අපේ රටේ සිද්ධ වී තිබෙන ඒ නෙවෙයි. අද අපේ රට මුහුණ දී තිබෙන දේ තමයි පැරණි දේට දේශපාලන කාරෝපණය කරලා තිබෙනවා. ඒ දේශපාලන තමයි අපේ එකම කියන එක. ඒකට එරෙහි වීම අපේ එකමට ප්‍රතික්ෂේප වීම. ඒකට එරෙහිව කතා කිරීම කඩා කප්පල්කාරීත්වය. මේ මේ සමාජයේ තියෙන වචනගත. ඒකට එරෙහිව හඬ නැගීම නේද පැරණි දෙයට ගරු නොකිරීම. වැනි දේශපාලන විභේදනයක් හදලා තිනා මොකද ඒ ප්‍රබල දේශපාලන කඳවුරක් අතීත කාමීත්වයේ තමයි ඔවුන්ගේ මුළු දේශපාලන බවට පත් කරන් තිබෙන්නේ. ඒ තමයි සමාජයේ පුරාම පැතිරලා තිබෙන්නේ. ඒ ඔවුන් අතීත කාමයේ මතම තමයි ඔවුන්ගේ දේශපාලන, ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, ඔවුන්ගේ කතා විලාසය, ඔවුන්ගේ කතාවක අඩංගුව මේ සියල්ල ගත්තොත් ඔවුන්ගේ පුද්ගලික ජීවිතයව නෙවෙයි. ඔවුන් දේශපාලනේ පෙන්වන චර්යාවන් ඒ ඔක්කොම නියෝජනය කරන්නේ නේද? පොඩි කෑල්ලක් අතේ තියාගන්න එක තෙන්ටනකම් නේද මණික් කටුව දක්වා විශාල නූල් පොදියක් ගැට ගහන් ඉන්න එක මේ ඇඟිලි පහම පිරෙන නවරංග මොනවද නවරත්නද කොයිද මුදුපර පළඳවන් ඉන්න එක මේ ඔක්කොගෙන් පෙන්නු කරන්නේ මොකද්ද? ඒගොල්ලෝගේ දේශපාලන ව්‍යාපෘතිය අපවට පත් කරන් තිබෙන මේ අතීත කාමීත්වය. ඒක මත තමයි ඒගොල්ලන්ගේ දේශපාලන දෘෂ්ටිවාදය නිර්මාණය කරලා තිබෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ මේ ගැටුම අද අපේ රටේ තීව්‍ර වී තිබෙන්නේ. ඉතින් අපි නියෝජනය කරන්නේ ඒ අතීත කාමී දේශපාලන දෘෂ්ටිවාදය නෙවෙයි. අපි නියෝජනය කරන්නේ අනාගතය සඳහා අවශ්‍ය වෙන දේශපාලන දෘෂ්ටිවාදී වාදය මානවයාගේ අලුත් ආකල්පය තමයි අපි නියෝජනය කරන්නේ. එනිසා එවැනි සමාජයක් ඇතුලේ ඒ ගැටීම ඇතිවීමට තියෙන එක ඉතා අවමයි. මා කියන්නේ ගැටීම් ප්‍රතික්ෂේප වෙනවා කියලා. ලෝකෙ යන්නෙම පැරණි දේශා අලුත් දේ අතර ගැටුමක් නිර්මාණය වෙමි. හැබැයි අපේ රටේ ප්‍රබල වී තිබෙන්නේ යම් දේශපාලන කඳුරක ප්‍රධානම දෘෂ්ටිවාදය බවට පත් කරන් තිබෙනවා මේ අතීත කාමීත්වය. ඒ හරහා තමයි මේ සමාජයේ මේ ගැටුම නිර්මාණය වී තිබෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. මා හිතනවා මේකට ආර්ථිකයේ, සමාජයේ, අධ්‍යාපනයේ, සංස්කෘතියේ, සාහිත්‍යයේ, කලාවේ කරගන්න ලද මහා සාකච්ඡාවත් සහ පරිවර්තනය කරා විතරයි මේ දුෂ්ටිවාදයට එරෙහිව
गुणनगात्मक मतयां पराजय पत्र है अप विश्वास कर पलाल विषय पशुगेदी उडवल वेदी अपे परिसर प्राज्ञाप्त अभीपत्भूव मुखद मिनिसा निरांतरे मे स्वभाव धर्म गैटमीन तमाय इदिरिटे अमीन तिबीन हेबे मे मिनिसागे स्वभाव धर्म सिद्धुवन गैटुम एक तुलने अपि आरक्षा करगंड असमत्तीमे हेतु कोटगेन ए विशाल अनतुरु दक्वा निर्माण वी तिबीन उदाहरण केट गत्तुत अविपासल्यन अवधियेदी अपि अपे रटगिन गन इगन गत्ती विशाल गंगमतुर नैति नियगे नैति नायाम नैति निद सुंदर राज्य क्लेसापे रट अपि इगन गत्त हेबे अद अपि हितुवेने अपि अपि पोडि काले इगन गन्न एक अपे जीवित काले अनिपत्त सिद्ध वेई कियला इगन एक परंपरावक तुल मेक वेनु नायाम नैति रट नायाम मैति रट बवट पत् वी तिबेनवा नियगे नैति ऊ रट नियगे ऐति वेन रटक् बवट पत् वी तिबेनवा गंगमतुर अहंबेन इसर दशकेकट वर सरयक सामान्य तिबुने अवुरुदु 10कट सरयक गंगमतुरेनवागे मतयक लंकावे गोडनगी तिबुने हेबे ए वेनुवट वार्षिकव एक वर्षेत अवस्था गणनावकदिम गंगमतुर निर्माण वेन रटक् ऐति वी तिबेनु ए वगेम मग 2015 जनवरी मासे इंदन 2017 ऑक्टोबर दक्वा 2017 ऑक्टोबर दक्वा ए मासे किपे अतुलत अपे रटे अलिन 384 दिनेक घातने वी तिबेनु अलि सामान्य प्रतिशतय गत्तु अलि विसिन एक मनुष्येक घातने करनकोट मनुष्य विसिन अलि 3 दिनेक घातने करला तिबेनु यानी एकट 3 क अनुपातेन तमाई मेक गमन करवीन तिबेनु ए वगेम गत्तुत सामान्य जनतावट वस विसवलिन तोर आहार वेलक गन्न बेरी वी तिबेनु उतुरुमेद वगे पलात उतुरुमेद सह यात्रादासन पलात गत्तु विशाल लेस वकुगड रोगेट गोदुरु वेच्च पलात बवट पत् वी तिबेनु अपे पस विशाल वस विस पिरिचि पसक बवट पत् वी तिबेनु अपे पसे विशाल पांसु कादने सिदु वी तिबेनु अपे गंगा मध्य कंदुकरेन ऊरा गलन गंगा 103 क तिबेनु ए सीलु गंगावल पोषक प्रदेश हानि करला तिबेनु ए वगेम अपे अपिट वेव 32000 क तिबेनु 32000 न 14000 इतुरु वी तिबेनु दुलस दाह कबाह वेट अमीन तिबिनो एक ने दाह हतर दाह इन दुलस दाह कबाह वेट अमीन तिबिनो अपे व्यवतावलु मुनु मुनिम एली करला तिबिनो एनी साद सिदु वी तिबिने तमाई मास्यक वाहिने कोट नियगे एत मास्यक पाहिने कोट नियगे एत वेन सति देकक वाहिने कोट गंगवतुर सह नायाम मेत वेन राज्यक निर्माण वी तिबिनो इवितरक नेवे कुनु कंदु कडावेट राज्यक निर्माण वी तिबिनो लोके तिबिन सायनिक अपद्रव्य गिनत गोडबहन राज्यक बवट पत् वी तिबिनो अपिट इस्सर मतकय कोलंब हरहा कडुगन्नाव नगिन कोट कडुगन्नाव हरहा नूर यनकोट अपिट रूरा गलन जल सद्यत पलगेटियंगे सद्यत अड अंदुरत कंग अगुल वेटीमत तमाय अपट कडुगन्नावे तिबुनु दर्शनी अदा दर्शन अपट अयिम मिलाते वेल्लवायदम भंडारवेल नगिन कोट अपट अहुनु रूरा गलन जल कंद अंदिरी पलगेटियंगे सद्य कंग अगुल वेटीम मरणम दर्शने अद अपटे दर्शन अयिम वी तिबिनु एनिसा मा हितान्ने अपे रटे मे पालकयन विसिक करलद विशालतम विनाशे सिदु कोट तिबिन्ने परिसरयट ए आर्थिकयटत् वडा अति कोट तिबिनु विनाशे अतिशय बरपतलय अपे परिसर पद्धति अतिकट तिबिन विनाशे मा कियन्ने आर्थिक तरम अध्यापन तरम वेगेन मेक यलि यतावत् करन्न बे अड्डुम तरमे यलि अपे परिसर पद्धति यतावत् करीम संदा वसर 30कट वत् वडा वेडि कालयक् यनो मट मे लगद महाचार्यवरे कंबुनो एतुमगिन मा साकच्छा वेदि तेरुम गत्तु दी तमाय अपे पसे पसे सारवत्म प्रदेश तियेन्ने सेंटीमीटर 15 एके तमा सूत्र दीयिन तियेन्ने एके तमा तेतमने रंदा पव तियेन्ने हबे मुकद वेला तिबिन मेक सियल्लम पांसु कादने वेला तिबिन एतुम मट किव परिधि एतुम किव दी पसक अंगलक वेवेन्न अवुरुदु 300ක් एनवा किव पसक अंगलक वेन्न अवुरुदु 300ක් एनवा अपे अंगलक वेहि देकट होदगने एनवा मुकद सिटी तिबिन निसा पांसु कादने अद अपे रटे परिसर पद्धति करी परिसर शास्त्र करी वेडी वेडी अवधानयक मुनु करन शास्त्र बवट पत् तिबिन एनिसा मे सियल्ल संपीन्न करला मा हितने ने लोक परिमाणेन अपि मुनु दी तिबिन परिसर पद्धति पमना मेकेम पमना के विशेष गोलीय साकच्छा गोलीय संसदयन गोलीय तींदु तीर्ण गतितु देयक हेबे एके अपिट पवरी तिबिन पंगुव आरक्षा करीम सदा अपि तामत् होंद दिवुनु विद्यात्म परिसर प्रतिपत्तियक् अपि एलि दक्वला सिटिनवा मोकद अपि हितनवा
මේ වෙලාවේ අපි මේ පරිසරයත් එක්ක ගැටෙනවා තමයි මේ නිශ්චිත මොහොතේ ඒ අපේ ගැටුම හැබැයි මේ පරිසරය ආරක්ෂා කර දීම මම හිතන මේ මොහොතේ ජීවත් වෙන හැම પરම්පරාවක වගකීමක් අනාගත પરම්පරාව වෙනුවෙන් මේ පරිසර පද්ධතිය ආරක්ෂා කර දීම ඒ නිසා අපි විශාල අවධානයක් මේ පරිසර පද්ධතිය කරේ මම හිතන ගොඩාක් පැහැදිලි කරන්න ගියොත් මම කිටින් කියන්නේ නේද පරිසර පද්ධතිය කරේ අපි අවධානය යොමු කරලා තිබෙනවා ලැබෙනවා දිශාන් මදුශංක ඔබට අද සහෝදරය මගේ ප්‍රශ්නය තමයි රැකියා ප්‍රශ්නය වගේම අද තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි විවාහ ජීවිතයට එළඹීම සම්බන්ධ අයිතිය. එතකොට විවාහ ජීවිතයකට එළඹීම සෑහෙන ප්‍රමාදයකට ලක්වීම වලට අපිට නිරීක්ෂණය කරන්න ලැබෙනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සැලකිය යුතු කාලයක් යනවා. මේ සමාජ ක්‍රමය අපිට නිවැරදි ගයක් හදා ගන්න ඕනේ කාරකක් තියෙනවා. මේ දෙවෙනි සමාජ නිර්මිතයන් ගණනාවක් නිර්මාණය කරලා දීලා තිබෙනවා. එතකොට විවාහය සම්බන්ධ විශාල සංස්කෘතියක් තියෙනවා මාධ්‍ය මගින් නිර්මාණය කරලා තියෙන. ඔබතුමා කොහොමද මේ විවාහයට අතුලත් වීම ප්‍රමාද වීම සම්බන්ධව දකින්නේ? ඔව් ඒක මෙහෙම ඒ කියන්නේ දැන් ගත්තොත් දැන් අපේ රටේ විවාහය සඳහා සාමාන්‍ය සුදුසුකම මොකද්ද? ඒ තරුණයා සහ තරුණිය අතර බැඳීම විශ්වාසය ලෙන්ගතුකම. හැබැයි ඒවා පරයා උඩට ඇවිල්ලා තිබෙන කුමක්ද? ස්ථාවර රැකියාවක් නිවාසයක් වාහනයක්. ඒ මත තමයි රැකියාව මේ විවාහයක මූලික සාධකය. ඉස්සර නම් පොරොන්දම් දැන් ටිකක් අඩුයි මං හිතන්නේ නේද? ඉස්සර මූලික සාධක පොරොන්දම් බවට පත් වෙලා තියෙන දැන් මූලික සාධක රැකියාව නිවාසයක් සහ වාහනය. ඒ වගේම තව සාධකයක් බවට පත් වී තිබෙනවා වෘත්තීන් සඳහා තිබෙන සමාජ ගරුත්වය. මේකත් ප්‍රධාන ප්‍රශ්නයක්. ඔබ බැලුවොත් ලංකාදීපේ මංගල කිංකිණි තීරය බැලුවොත් ඒ මංගල කිංකිණි තීරය බලපුවම තේරුම් ගන්න පුළුවන් විවාහයන් සඳහා කවර කණ්ඩායම්ද හොයන්නේ. නේද? අවුරුදු 40 වුවද නේද? ඒ තරමට වයස නොපෙනෙන රූමත් දියණියට නේද? කවුද වෛද්‍යවරයෙක් නේද? මව විසින් සොයයි. නැත්නම් ඉංජිනේරුවෙක්, නැත්නම් කළමනාකරුවෙක්, නැත්නම් වතු අධිකාරිවරයෙක් නේද? හැබැයි කොතනකවත් දැකලා තිබෙනවද යලමහ දෙකන්න ඉතාම හොඳින් වගා කරන නේද? වී මෙට්‍රික් ටොන් 7-8ක් කන්නකට ගෙදරට ගිනින ඇඹිලි පිටියේ ඉන්න පුතුට නේද? රූමත් දියණියක් මව සොයයි. දැකලා තිනකොට දැම්මොත් එක ලියුමක් එන්නේ. හරිද? නෑ ඒ කියන්නේ මොකද සිද්ධ වී තිබෙන්නේ මේ සමාජයේ වෘත්තීමය සඳහා තිබෙන සමාජ ගරුත්වය සහ වටිනාකමුත් විශාල ලෙස මේ විවාහයන් ප්‍රමාද වෙන්න හේතු සාධක. ග්‍රාමීය විශේෂයෙන් ග්‍රාමීය වශයෙන් ගත්තු. දීවර ජනතාවගේ ගොවි ජනතාව වෘත්තීය දීවරේ බවට පත් වුණු. වෘත්තීය ගොවිය බවට පත් වුණු නේද? සාමාන්‍ය වෙනි සමාජ අඩු පිළිගැනීම සහිතව කියන වෘත්තීන් තිබෙනවා. අන්නේ වෘත්තීන් වලට මේක විශාල ලෙස බලපෑමක් ඇති කරලා තිබෙනවා. එහෙනම් තල දෙකක මම හිතනවා මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. එතකොට එහෙමනම් එකක් පළවෙනි එක තමයි අපි හිතනවා මේවා සියල්ල වෘත්තීන් සමාජය පවතින්නේ වෛද්‍යවරු ඉංජිනේරු කළමනාකරුවන්ගෙන් නෙවෙයි සමාජයකට ඉංජිනේර් මේ ඩ්‍රයිවර් මේ රියදුරු අවශ්‍යයි සමාජයකට වඩු බාස්ලා අවශ්‍යයි සමාජයට සැලොන් කෙනෙක් අවශ්‍යයි සමාජයකට මේසන් බාස් කෙනෙක් අවශ්‍යයි සමාජයට කුණු එකතු කරන්න එක අවශ්‍යයි මේවා තමයි පවතින්නේ හැබැයි මේම පැවතුනට මොකද සිදු වී තිබෙන්නේ මේවට යම් සමාජීය අගයන් ලබා දී තිබෙනවා මා කියන්නේ කවදාවත් මේවා සමාජීය වශයෙන් එක තැනකට ගේන්න පුළුවන් වෙවි කියලා වටිනාකම් මොකද? හැබැයි මේ ලබා දී තින සමාජ අගයන් ඉතාමත් විශාල පරස්පරතාවයක් නිර්මාණය කර තිබෙනවා. අන්නේ පරස්පරතාවෙන් මිදින්න නම් මේ සෑම රැකියාවක්ම වෘත්තීමය මට්ටමට ගෙනා යුතුයි. දැන් ඩෙන්මාර්ක් වගේ රටක් ගත්තොත් මම උදාහරණයක් කියන්නම්. ඩෙන්මාර්ක් වල සාමාන්‍යයෙන් ගත්තොත් හෙක්ටයාර 75000 හෙක්ටයාර 75ට වඩා අඩුවෙන් හරක් පට්ටියක් තියාගන්න බෑ හරක් ඒ කියන්නේ ඩේරි ෆාම් එකක් තියාගන්න බෑ එතකොට දැන් පවුලට දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් මොකද්ද කරන්න වෙන්නේ ඒ ඒ ගොල් ඒ කරන සම්ප්‍රදාය තමයි එක දරුවකට ෆාම් එක බාර දෙන්නේ අනිත් දරුවට වෙන වෘත්තිය තෝරගන්න අවස්ථාව දෙන්නේ අපේ නම් මොකද වෙන්නේ ගොල්පල දෙකට කරලා දෙන්නටම දීලා දෙන්නටම එළිය රස්ස දෙකක් තෝයාගන්න කියන්නේ ඇයි වෘත්තීමය ලෙස ඒ ෆාම් එකක් කරන එක වටිනාකමක් නැති බවට පත් වී තිබෙනස. ඒ නිසාද විවාහයන් පිළිබඳ ප්‍රශ්නයේදී ඒ වෘත්තීන් සඳහා තිබෙන සමාජ පිළිගැනීම සහ සමාජ ගරුත්වයත් අපි යලි ස්ථානගත කළ යුතු තිබෙනවා. ඒක එකක්. ඊළඟ තමයි ඇත්තටම සමහර දේ
දැන් වාහන වගේ වගත්තම ලෝකේ දැන් ලොකු ප්‍රවණතාවයක් ඇවිල්ලා තිබෙන්නේ පෞද්ගලික පරිහරණය අත්තරමින් තිබෙන්නේ පොදු ප්‍රවාහන කරේ තමයි ලෝකේ දැන් අවධානය යොමු කරමින් තිබෙන්නේ අපේ රටේ ගත්තොත් පොදු ප්‍රවාහන ප්‍රයෝග කරගෙන 52යි 48%ක්ම පෞද්ගලික ප්‍රවාහනය සඳහා හරහා තමයි තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාගෙන තිබෙන්නේ ඒ නිසා අපේ රටේ සංස්කෘතියක් ගොඩනගී තිබෙනවා සමහර අපි දැකලා තියෙන වාහන දැන් අදත් මන් ටිකක් ප්‍රමාද වුණී සාමාන්‍ය සෙනසුරාදා දිනේට දැන් ට්‍රැෆික් වැඩි වෙන දිනයක් බවට පත් වී තිබෙනවා හේතුව දින තමයි වාහනේ එළියට ගන්න සෙනසුරාදට ඒක නිකන් ආභරණයක් තත්ත්වයට ඒක ඇවිල්ලා තමගේ ප්‍රවාහන අවශ්‍යතාවය සපුරා ගැනීම මෙවලමකට වඩා පොඩි සමාජ වටිනාකම් නිර්මාණය කිරීම මෙවලමක් බවට පත් වෙලා තිබෙනවා වාහනේ ඒ නිසා නේද සෙනසුරාදට අරන් වේගෙන් යන්නෙත් නැහැ නේද ඉඳහිටන ගන්න ඉතින් හිමීන් එනකොට ඉතින් අපිත් පමා වෙනවා හරි මම කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති නේද ඒවා සමාජ වෙනත නිවාස ගත්තොත් අත නිවාස ගත්තොත් මායිකේ නිවාස මේ වගේ මේ 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 යන නිවාස ප්‍රතිපත්තිල අපි එකඟ නැහැ අපේ රටේ භූමියෙන් ගත්තොත් භූමියෙන් 11යි තියෙන වගා බිම් 11යි තියෙන වගා බිම් තිබෙන විශාල භූමියක් අපිට නැහැ වර්ග මම කලින් කිව්වා ඉතින් වගා බිම් 11යි තියෙන අපි මේ වගා බිම් 11 ගෙවල් වලින් පුරවනවා ආසන්න වශයෙන් ගත්තොත් වසරකට 180,000ක් විවාහ සිද්ධ වෙනවා ඔව් 180,000කට ආසන්න ප්‍රමාණයක් විවාහ සිද්ධ වෙනවා 160,000 160,000ක් විවාහ සිද්ධ වෙනවා 160,000ෙන් ලක්ෂයකට පාරම්පරිකව ගේ හිමි වෙනවා අපි උපකල්පනය කරමු 60,000කට අලුතින් ගෙවල් වුණා වෙනවා පර්චස් 10 ගාන යට කරොත් ලක්ෂ 6ක් පර්චස් වෙනවා ගෙවල් වලට අවුරුදු 10ක් ගියොත් පර්චස් ලක්ෂ 60ක් වැය වෙනවා අපේ නිවාස වෙනින් ඒක ආසන වශයෙන් ගත්තොත් අක්කර ලක්ෂ 20ක් වගේ 180 ගත්තාම නේ අක්කර ලක්ෂ 20ක් විතර වැය වෙනවා නිවාස වලට ඒ නිසා අපි මේ නිවාස ප්‍රතිපත්තියත් වෙනස් කිරීම තමයි අපි අභිප්‍රාය මේ තන තන ගොඩනගෙන ওই ප්‍රේමදාසගේ සංකල්පයක සම්පූර්ණ වැරදි සංකල්පයක් ඒ නිසා අපි ඉලක්කය තමයි නිවාස ප්‍රතිපත්තිය රාජ්‍යයේ රජයේ විසින් දියත් කරලා තියෙන කිසිදු නිවාස ව්‍යාපෘතියක් තනි නිවාස වෙන්න බෑ ඒවා මහල් නිවාස සංකීර්ණ කොහෙත් අපි ඇති කරන්නේ මොකද මේ භූමියෙන් අපි උඩට යන්නේ නැතුව මේ භූමිය නිවස වලට යට කරන්න අන්නේ රජයේ විසින් ගොඩනගන නිවාස පද්ධතිය ඇතුලේ තමයි කෙනෙකුට නිවසක් මෙහිම කරගැනීම හැකියාව තිබෙනවා ලෝකෙ ගොඩක් රටවල ඇය ඉන්නේ දෙන්නනම් පවුලේ 3 දෙනානම් පවුලේ 4 දෙනානම් ඇයට නිවාසයක් ලබා දෙනවා ඒකයි නිවාසයක්ම අපි හැමදාමත් තියාගෙන එකම ගෙදර ජීවත් වෙන්න ඕන ඒ සංස්කෘතිය වල චුට්ටක් අපි මිදෙන්න ඕනකම තිබෙනවා අපේ සම්ප්‍රදාය නමුත් ඒ වගේ මිදුණොත් අපි හිතනවා රාජ්‍ය නිවාස පද්ධතියක් නිර්මාණය කරන්න ඕන අලුතෙන් නේද නිවාසයක් ඉල්ල ණයට නිවාසයක් ලබා දිය හැකි ඒ නිවාසම අවශ්‍ය නැතු වෙනතනකට යන ඒ නිවාස තව කෙනෙකුට ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් අපි නිර්මාණය කරන්න ඕනකම ඒ නිසා රැකියාව වාහනය ඒ වගේම නිවාස සහ සමාජ ආකල්ප වෘත්තීමේ ගරුත්වය ඒ වගේම අපි අධ්‍යාපන රටේ රටා විතින ප්‍රමාදය සාමාන්‍ය ගත්තොත් උසස් පෙළ ලියලා උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසෙ ලියුවාම ප්‍රතිඵල එන්නේ ජනවාරි මාසෙ විශ්වවිද්‍යාලට ගන්නේ තවත් මාස 12කට 13 විතර පස්සේ සාමාන්‍ය උසස් පෙළ ලියපු ළමෙක් විශ්වවිද්‍යාලට යන්න මාස 17ක්වත් ගත වෙනවා ඒක පිළිගත නොයුතු කාලයක් අද මේ යුගයේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරලා ළමයි තෝරාගෙන විශ්වවිද්‍යාල බඳවා ගන්න මාස 17කට 14 17 වගේ කාලයක් ගත වෙනවා මේ කාලය කිසිසේත්ම යෝග්‍ය කාලයක් නෙවෙයි ඒ කාලය අඩු කිරීම අපේ සැලැස්මෙන් අපි යෝජනා කරලා තිබෙනවා උසස් පෙළ ලියලා මාස 2ක් ඇතුළත දරු විශ්වවිද්‍යාලට බඳවා ගන්න ඕන මාස 2කට වඩා යා යුතු නැහැ ඒ සඳහා දැන්න තිරිමි පද්ධතිය වෙනස් කරන එක ඒ සඳහා ඕගොල්ලෝ දන්නව මටත් වඩා වැඩි නේද තාක්ෂණ උපයෝග කරගන්නේ කොහොමද අපේ විභාග ක්‍රියාවලිය අපි වෙනස් කරන්නේ කොහොමද මේ සාධක ඔක්කොම කල්පනා කරලා දරුවෙක් මාස 2කට වඩා උසස් අධ්‍යාපන ප්‍රවිෂ්ඨ වීම සඳහා දේඩකට ලබා නොදී යුතු මේ සියල්ල සම්පූර්ණ කරොත් විතරයි මට හිතෙන්නේ මේ අපේ විශාල ලෙස කාලේ අවුරුදු 28 සමහර කාන්තාව අපේ රටේ විශාල දරු සම්පත් හිගවීමේ ප්‍රශ්නයකටත් මේක මුහුණ දී තිබෙනවා මොකද අවුරුදු 28න් 29 සමහර කාන්තාව සහෝදරියන් නේද තරුණියන් අපේ රටේ විවාහ වෙන වයස ඒ විවාහ වෙන වයස ඉක්මා යනලද වයසින් විවාහ වෙන්න සිදු වී තිබෙනවා ඒ සමාජ අර්බුදයකට නිර්මාණය කොට තිබෙනවා ඒ නිසා මම නැවත කියන්නේ මේ වර එකින් එක පෙළ ගස්සලා අපිට ඕන නීතියක් ගේන්න පුළුවන් නේද 24න් එහා බඳිනවා 24 කලින් බඳින්න ඕන කියලා මොනෝ මොකද එහෙම සමහර එහෙම විසඳුම් නෙමෙයි මේ වගේ තියෙන්නේ සමස්ත සමාජ ආර්ථික දේහිම කරගන්න ලද ප්‍රතිසංස්කරණ ඇතුලේ තමයි ඒ විවාහයන් වගේ දේවල් වලට දැන් මේ ගත වෙන කාලය වලක්වා ගත හැකි වන්නේ
වෝට් සනුවක් ලබාගෙන මීළඟට ප්‍රමුඛතාව ලබාගෙන තියෙන ප්‍රශ්නය ඇත්තටම නිර්ණාමික ප්‍රශ්නයක්. ඒ නිසා මම ඉදිරිපත් කරන්නම් එම ප්‍රශ්න ඔබතුමාට. හිතමු හෙට ඔබ රටේ නායකයා වුණා කියලා. ඔබට ලැබෙන රාජ්‍ය ආදායම ණය වාරිකයේ ගෙවා ගන්නක් වදි. ඔබේ රට ගොඩනගෙන සැලසුමට අනුව පළවෙනි අවුරුද්දේ කෙටි කාලීන උපාය මාර්ග විදිහට රාජ්‍ය ආදායම වැඩි කරන හැටි පහල. ඔව් ඒක තමයි අද අපේ රටේ මුණ දිතින් ප්‍රශ්නිය. 2018 මහබැංකු වාර්තාව බලපුවාම රජයේ ආදායම බිලියන 1919 රජයේ ආදායම ගෙවිය යුතු ණය පොලි වාරිකය බිලියන 2054යි බිලියන 2054යි ඒ කියන්නේ රාජ්‍ය ආදායම බිලියන 1919 රාජ්‍යයේ ණය පොලි වාරිකය බිලියන 2054යි ඒ කියන්නේ බහණ්ඩාගාරයේ ගිණුමට ලැබෙන මුදල් ණය පොලි වාරිකයේ ගෙවන්නක් බිලියන 135ක් වඳි මෙතන තමයි අපි අර්බුදයට මුහුණ දී තිබෙන්නේ එතකොට මේක මම හිතන්නේ කෙටි කාලීනව මේ අර්බුදෙන් ගොඩ එන්න බෑ ඒ කියන්නේ අපි ආවා නේද ඊළඟ නොවැම්බර් මාසයේ අයවැලේ එක ඉදිරිපත් කරනකොට මේ தත්ත්වය සමනය වෙන්නේ නෑ අපිට තිබෙන්නේ මේ ණය විශේෂයෙන් මෙතන තියෙන ණය අර්බුදය තමයි විශාල ලෙස බලපෑම් ඇති කරලා තිබෙන්නේ මේ ණය අර්බුදයෙන් අපි ක්‍රමිකව ගෙවෙන්නේ කොහොමද? ඔකයි වැදගත්. මම දැක්ක කවුරු හරි ඇවිල්ලා කියනවා මම ආපු වෙලේ ණය ගෙවනවා. ඒක කරන්න ඒ බොරු. හරිද? අපිට තිබෙන්නේ මේ ණය අර්බුදයෙන් ක්‍රමිකව ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වූ සලස්මක්. එහෙම නැත්නම් ඒක අවුරුද්දකින් කළ යුතු සලස්මක් නෙවෙයි. හැබැයි ඒකේ අවුරුද්දට පංගුවක් තියෙනවා ඒක කරන්න. අවුරුද්දටත් ඒකේ කරන්න පංගුවක් තිබෙනවා. 1. අපේ මේ වියදම් වැසීර්ස විශාල ප්‍රමාණයක් අපිට අඩු කරන්න පුළුවන්. මම ඒකයි කිව්වේ. ජනාධිපතිවරයා ලෙස අපිව තෝරාපත් කරගත්තොත් ජනාධිපතිවරයාගේ වැසීර්සය 90%කින් අඩු කරන්න පුළුවන්. 90%කින් මතක තබාගන්න. 10%ක් නෙමෙයි මගේ. 90%කින් මේ වැසීර්සය කප්පාදු කරන්න පුළුවන්. මේක අනවශ්‍ය විශාල වැසීර්සයක්ද මේ වගේ රටක ජනාධිපතිවරයෙක් නඩත්තු වෙනුනේ මෙතරම් වියදමක් දැරිය යුතු නැහැ. සමහර දිනක වියදම කෝටි 7 ඉක්ම වුණා. දිනක වියදම අතට බලන්න. එනිසා අනවශ්‍ය නාස්තිකාර වියදම් වැසීර්ෂ කප්පාදු කරන එක. විශේෂයෙන්ම മന്ത്രിවරුගේ විශ්‍රාම වැටුප නතර කරන්න ඕන. හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන එක නතර කරන්න ඕන. දැන් ඔයගොල්ලෝ මතක ඇති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නේද? ඔහු ප්‍රධානත්වය දරන කැබිනට් මණ්ඩලයේ ගිය සතියේ කැබිනට් පත්‍රිකාව සම්මත කරගෙන තියෙනවා. ඔහු විශ්‍රාම ගියාට පසුව ඔහු ඉන්න ගේ ඔහුට අයිති වෙනවා කියලා. අපි හඳුන්නේ සහෝදර මුදල් අමාත්‍යංශ ලිපියක් යොමු කරනවා ඒගේ රාජ්‍ය තක්ෂේරුව කීයද කියලා අපිට කියන්න ඉස්සෙල්ලා මොකද රජයේ දා පවර ඉස්සර තක්ෂේරුවක් තියෙනවා තක්ෂේරුවක් කරාද එවැනි මා ආසන්න වශයෙන් මා දක්ව මාධ්‍යවල වාර්තා කළා තිබුණා එහි වටිනාකම කෝටි 800යි කියලා ඒතර ජනාධිපතිවරයෙකුට හිටපු ජනාධිපතිවරයාට ජීවිතාන්ත කාලය දක්වාම ඔහුගෙන් පසු ඔහුගේ දරුවන්ට ඔහුගෙන් පසු ඔහුගේ බිරිඳට හිමි වෙන පරිදි මේ නිවාසය ලබා දෙන්න. ඒව දරන්න ඕනේ මේ ආණ්ඩු. අදත් පේමදාස ආර්යාවගේ නඩත්තු දරන්නේ ආණ්ඩුවෙන්. අදත් චන්ද්‍රිකාගේ නඩත්තු වල චන්ද්‍රිකා නිවාස වාහන ගෙවල් තෙල් ඔක්කොම දෙන්නේ ආණ්ඩුවේ. මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයාට වාහන නිවාස තෙල් ආරක්ෂාව කාර්ය මණ්ඩල ආහාර පාන මේ ඔක්කොම දෙන්නේ ආණ්ඩුවේ. දැන් හෙට ඉඳන් මේ නොවැම්බර් 16න් පස්සේ මෛත්‍රීපාලටත් ඒක දරනවා. ඒ නිසා හිටපු ජනාධිපතිවරුගේ සියලු නඩත්තු කිරීම ආණ්ඩුව නතර කරනවා. මඬු කරන්න ඕනේ නේද? ඒගොල්ලන් දරුවෝ ඉන්නව බලා ගන්න. ආදායම් තියන ජීවත් වෙන්න. ආදායමක් නැත්නම් දරුවෝ සලකන්න නැත්නම් සමාජ ආරක්ෂණ අරමුදලෙන් දීමනාවක් දෙනවා ජීවත් වෙන්න. මොකද මේ රටේ එහෙම එකක් කරන්න ඕන. ඒ නිසා අද මේ වැසීර්ෂය කියලා කියන්නේ අයවැය ලේකන අපේ වැසීර්ෂය විශාල ප්‍රමාණයකින් නාස්තිකාර වියදම් සඳහා වැය කරනවා අන්න අපි ඒක නතර කරනවා. අපිට ශනිකව ගත හැකි ක්‍රියාමාර්ග. දෙක අපේ ආදායම් වැඩි කරන්නේ කොහොමද? ආසන වශයෙන් ගත්තොත් අපේ රටේ තිබෙන්නේ ආදායම් බදු ෆයිල් 270,000යි. 1994 රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතය කැටේ 23ක් තිබුණා. 2014 රාජ්‍ය ආදායම් ප්‍රතිශතය 11.5යි. ඒ කියන්නේ 2000 ඒ කියන්නේ අවුරුදු 20කට පස්සේ 96 94 උදේ මට එතන හරිම එතකොට ඒ දශක දෙකකට කිට්ටු වෙන මොදලා තිබෙනවා රාජ්‍ය ආදායම හරිය අඩකින් කඩා වැටෙනවා 23ක් තිබ්බ එක 11.5ට බැස්සා ඊට පස්සේ
දැන් මේ ආණ්ඩු ඉලක්කයක් ඇදුවා මේක 115 දක්වා වැඩි කරන්න 115 දක්වා වැඩි කරන්න සිදු වී තිබෙන කොහොමද 115 දක්වා වැඩි කරන්න සිදු වී තිබෙන විදිය තමයි අර ආදායම් බදු ෆයිල් 270000ක් දිනවා මේ 270000 මත මේ බර දාන එක දැන් ආදායම් බදු 270000 මත බර දාපුව මොකද වෙන්නේ ඒ ආයෝජකයාගේ ආදායම් විශාල පංගුවක් බදු වෙනුවෙන් ගෙවන්න වෙනවා එනිසාට නම් ආයෝජනයකට මුදල් ඉතුරු වෙන්නේ නැහැ ආය පරාසය පළල් වෙන්නේ නැහැ එනිසා අපි ඩොලර් 4000ට අමාරුවෙන් ඇවිල්ලා තිනවා හැබැයි ගිය අවුරුද්දේ අපේ වැඩි වෙලා තියෙන ඩොලර් 50යි ඒක පුද්ගල ආදායම සිංගප්පූරේ මා දැක්කා 58000යි තිබුණේ දැන් මේ ළඟදී වාර්තාවේ 62000යි ඒක පුද්ගල ආදායම ඩොලර් අපි 4000යි වසරකට ඩොලර් 50යි වැඩි කරගන්න හරිද අපිට 12000ට යන කොච්චර කල් යයිද මේ ඒ 12000 තමයි සාමාන්‍ය මට්ටමට යන කොච්චර කාලයක් අපිට ගත වෙන්නේ ඒ නිසා මේ ආර්ථික ප්‍රසාරණය කරන්න නම් අපි නව සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායක විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්න ඕන අපේ ඉලක්කයක් තියෙනවා දැන් තියන අයගේ ආදායම් බලලා ෆයිල් වැඩි කරන එක නෙවෙයි හොඳේ නැත්නම් මේකට වෙන අර්ථකථනයක් දෙන්න පුළුවන් මේ බදු ගහපු නැතිවත් බදු ගහන්න යන්නේ කියලා ඒක නෙවෙයි නව සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායක කණ්ඩායමක් අපේ රටේ නිර්මාණය කරලා අඩුම තරමේ වසර 5ක් යනකොට නව ආදායම් බදු ෆයිල් ලක්ෂ 2ක්වත් අපේ රටේ හදන්න ඕන තියෙනකට බදු තියෙනක කොච්චර පට්ට ගහුවත් ඉතරයි එනිසා කරන්න ඕන කොහොමද නව ආදායම් බදු කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා පළවෙනි අයවැය කිරීම අපි සැලසුමක් නිර්මාණය කරන්න අපේක්ෂා කරනවා ඊළඟ ඊළඟ ප්‍රධාන දේ තමයි ණය කියන්නේ අපරාධයක් නෙවෙයි දැන් අපිට ණය අපරාධයක් නෙමෙයි පාලකයෝ නිසා ණය කියන්නේ අපරාධයක් නෙවෙයි ණය උපයා ගන්නව කරුණු දෙකකට එකක් තාක්ෂණික අවශ්‍යතාව වෙනුවෙන් ණය ගන්නවා දෙක ප්‍රාග්ධන අවශ්‍යතාව වෙනුවෙන් ණය ගන්නවා අපිට සමහර ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධනය නැතුණාම ප්‍රාග්ධන උපයා ගන්න සමහර ව්‍යාපෘති සඳහා අපිට තාක්ෂණය නැතුණාම අපි තාක්ෂණ අවශ්‍යතාව වෙනුවෙන් ණය ගන්නවා ලෝකේ ණය ගන්න පුළුවන් ඉතාමත් සහන මිලට හැබැයි මේ හැම පාලකම වැඩිම අවධානය යොමු කරේ වාණිජ පිළිබඳ පොලේ ණය ගන්න විධිමත් ආයතනෙ ණය ගන්නවා වෙනුවට නිසා ඒ ආයතන කරා යන්න අපි බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු වෙලා ඒ ණය නැවත ඉතාමත් ලාභදායි ඉතාමත් කාර්යක්ෂමතාවෙන් යටිතල පහසුකම්වල හෝ ලාභදායි ව්‍යවසායකයන්ගේ ඒ ණය ආයෝජනය කිරීම සඳහා ණය ආයෝජනය කරමින් පරණ ණයන් ටිකක් ගෙවාගෙන අලුත් ණය ටිකක් ගෙවාගෙන මේ ණය වලින් ක්‍රමිකව ගොඩීමේ සලස්මක් විතරයි අපට සකස් කළ හැකි වන්නේ පළවෙනි වසරේ කරන්න පුළුවන්කම තිබෙන වියදම කප්පාදු කිරීමත් ආදායම් වැඩි කර ගැනීම සඳහා සලස්මක් නිර්මාණය කරමත් නව කාර්යක්ෂම කියන්නේ ආර්ථික කාර්යක්ෂම කළ හැකි යටිතල පහසුකම් සඳහා හා නව ආයෝජනය සඳහා ණය ගැනීම මේ අරහා තමයි අපිට මේ ණය ශේෂ්ත්‍රය අපි මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා අපි කල්පනා කරන්නේ ප්‍රශ්න සඳහා ලබා දුන් කාලය ඇත්තටම හමාර වෙලා තියෙනවා අපි පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න සඳහා ඉදි ප්‍රස්තාව යොමු කළා දැන් මම හිතන්නේ මේ අවස්ථාව ප්‍රශ්න අහපු අපිට ඔබතුමා දෙන තියෙන අදහස් දැනගන්න ඇත්තටම අපි දවසක දීර්ඝ ලෙස මේව කතා කරමු මොකද මේ කිසි ප්‍රශ්නයකට කෙටි පිළිතුරු නැහැ. කුස්කර්මාන්තර මොකද කරන්නේ? පොහොර නිකන් දෙනවා. බොරු. ගෙදර දුප්පත් භාවයට මොකද කරන්නේ? ගැබියම්මට පෝෂණ මල්ලක් දෙනවා. මොන? හරි. මේ ඒ වෙවිලා යාචක ආර්ථික විද්‍යාව. ওই දෙපාර්ශ්වෙම ඉදිරිපත් කරමින් තියෙන අපේ රටට යාචක ආර්ථික විද්‍යාව. අපි ඉදිරිපත් කරමින් තිබෙන්නේ සංවර්ධනාත්මක ආර්ථික විද්‍යාව. ඒ නිසා අර සමහර ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට කාලයක් ගත වෙනක වළක්වන්න බෑ. අපි දිනක හම්බෙලා දීර්ඝ ලෙස දවසක් හරි අරන් ඕගොල්ලන්ගේ අදහස් අපේ අදහස් සංකලනය කරමින් මා කියන්නේ මා කියන දේ සාර පරම සත්‍ය කියලා ඒවා අපි විවාද කරමින් අපි එකිනෙකාට අලුත් මාවත තෝරා ගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අපි අපේ දායකත්වය මැදියත් වීම ලබා දෙන සූදානම්. ඒ වගේම මම ඔබට කියන්නේ මේ ඒ කියන්නේ ඔබ විද්‍යාර්ථීන් තරුණ තරුණියන් වෘත්තිවේදීන් ඒ වගේම මොන යුගයේද 21 වෙනි සියවසේ මොන අවධියේද වාස්ප එන්ජින් එක හොයාගත්තු අවධියේද විද්‍යුතය හොයාගත්තු අවධියේද පරිගණක පද්ධතිය හොයාගත්තු අවධියේද නැහැ තාක්ෂණයත් මානව සම්පතත් එකට ඒකාබද්ධ වෙමින් දවන නව හතරවන කාර්මික විප්ලව අබදි අභිස ජීවත් වෙන්නේ ඔබ. ඔබයිම. ඔබ වෘත්තිවේදී, ඔබ තරුණ තරුණියෙක්, ඔබ විද්‍යාර්ථියෙක්.
හැබ ඔබ ජීවත් වෙන්නේ නව හතරවන කාර්මික විප්ලවයේ අභියස. එය හුලම් යන්ත්‍ර හොයාගත්තු කාලේ හෝ විද්‍යුතය හොයාගත්තු කාලේ හෝ පරිගණක පද්ධති හොයා නේද භාවිතාවට 60 දශකේ නෙවෙයි නව විප්ලවීය අවෝධියක ජීවත් වෙනවා. ලෝකයේ එතන අපි එහෙම ජීවත් වෙනවා. හැබැයි අපි එක ඉගෙන ගනිමින් තිබෙනවා. අඩු හෝ වැඩි ප්‍රමාණයෙන් ඒ ඇති වී තිබෙන නව දැනුම අපි උකහා ගනිමින් තිබෙනවා. හැබැයි නව දැනුම අරගෙන එළියට බහින සමාජයක මොකද්ද? නිෂ්පාදනය කරන එළවලු සහ පළතුරු වලින් සිර 38ක් අපතේ යනවා. අපි දැනුම විද්‍යාව කලමනාකරණය දත්ත මේ ඔක්කොම තියෙනවා. වෙළඳපොළේ හැසිරීම රටා පිළිබඳව ඕනතරම් ඉතා ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. හැබැයි එළතුරු එළවලු සහ පළතුරු නිෂ්පාදනයේ සිර 28ක් අපතේ යනවා. ගොවි ජනතාව ඉවට වගා කරනවා. ඉවට වගා කරන්න. ගිය කන්නේ ලාබයි නම් මේ කන්නේ ඉන්දනවා. ගිය කන්නේ එහා ගෙදර නේද ක්‍රක්කල් ලාබයි නම් මේ කන්නේත් මේ ගෙදර හිටනවා. ඒ කන්න වෙනකොට ඔක්කොම විනාශ වෙනවා. අපි දැකලා තියෙනවා. දීවර ජනතාව ලෝකෙ කොහෙවත් බහුදින යාත්‍රාවක් දින 30ක් මහමුදේ ඉන්නේ මාළු වලන්න. දින 30ක්. මම ළඟදී දීවර ජනතාවගේ විමසා සිටියා. අවම දින 20ත් 40ත් අතර කාලයක් යනවා. බහුදින යාත්‍රාවක් ගිහින්. ඔවුන් අවුරුද්දකට 10වතාවක් ගියොත් මාස 10ක් මහමුදේ. මාස 2යි ගෙදර. ඔහු මාළු වෙද්දී මා जनपद ඉතින් මේ 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 යාත්‍රා කරන්න මොකටද මේ මේ කොට කැලල හොය ඔය හරිද ඉතින් අපි පරිගණක විද්‍යාව තාක්ෂණය තොරතුරු දත් ඔක්කොම ඉගෙන ගන්නවා හැබැයි අදත් අපේ රටේ දීවරය කොට කැලල හොය හොය මුහුද ගමන් කරමින් තිබෙනවා ඒතර අපි විද්‍යාර්ථින් හැටියට අපි ඉගෙන ගන්නදී අපි මුහුණ දෙන සමාජයේ ඒ වගේම අපි වෛද්‍ය විද්‍යාවේ නම නූතන දැනුම උකහාගෙන තිබෙනවා හැබැයි අපේ මිනිස්සු නේද බාර් නේද මදක්ක අනුරාධපුර පැත්තේ නේද මේ ළඟදී කවුද එයා ගාවට ගිහිල්ලා නේද එයා මිනිස්සු මැරෙනවා අත ගාලා සොඳ වෙනවා කියලා කියනවා කතරගම දෙවියෝ වඩිනවා කියනකොට පොලිමේ යනවා බලන්න මට කතරගම දෙවියෝ වඩිනවා කියලා අහවල් දවසේ පාන්දර ඉතින් ඔක්කොම ගියා පොලිමේ බලන්න හරිද ඉතින් මිත්‍යාවෙන් ගහන වෙච්ච රාජ්‍යයක් අපි ඉදිරිපිට තිබෙනවා ලොකු තාක්ෂණයේ තිබෙනවා ලොකු විද්‍යාව පිළිබඳ දැනුමක් තිබෙනවා අපේ සමාජයේ ඒ තාක්ෂණයේ විද්‍යාවේ දැනුම විනුවට ඉතාමත් මිත්‍යාවන් පිටුපස සාම්ප්‍රදායික තාක්ෂණම් පිටුපස සම්බාගෙන සමාජයක් නිර්මාණය වී තිබේ. ඒ වගේම අපේ නායකත්වයෙන් දෙන දේශපාලකයන් හරිද? ඔවුන් මේ යුගයට අයත් නොවන පැරණි නස්තාවේශ අපේ රට පාලනය කරමින් තියෙන පැරණි නස්තාවේශ හරිද? මා කියන්නේ ඒක අපි අපහාසයක් නෙවෙයි අපි කාටත් විය හැකිදී. කාටත් විය හැකිදී එක් වයස් සීමාවකට ගියාට පසුව අපිට කියන දේ ඇහෙන්නේ ඇහෙන්නෙත් වෙන විදියකට අපි උත්තර දෙන්නෙත් වෙන හේකට පාර්ලිමේන්තුව වල බලාගෙන ඉන්න හරිද අපි ප්‍රශ්නයක් ආපුවාම අහන්නේ එක ප්‍රශ්නයක් ජයවික්‍රම කියන්නේ ජයවික්‍රම පෙරරා කියන්නේ වෙන කතාවක් කරු ජයසූරිය මට සංඥා කරලා දීලා තිනවා ඔන්න ඔය කියන්න දෙන්න කියලා මම අවංකව කියන්නේ හරිද ඉතින් මේ අපි මාර දේවල් තාරුණ්‍ය විද්‍යාර්ථීන් නේද නව ලෝකයක් ගැන කල්පනා කරනවා මේ පැරණි නස්තාවේශ ටිකක් අපේ රට පාලනය කරනවා මොකද මේ කරන්නේ වෙනස් කරන්න ඕනේ නැත් ඒ නිසා අපි හිතනවාද අපේ තරුණ වෘත්තිවේදීන් විද්‍යාර්ථකින් තරුණ තරුණියන් හැටියට ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා මේ සමාජය මෙහෙවීමේ සුඛානම අපි අතට ගත යුතුයි මකින එක යුගයක එක කාල පරිච්ඡේදයකදී අපි එක්ස්පයර් වෙයි නේද කල්ලිකුත් වෙනවා ඒක වළක්වන්න බෑ ඒතර අපි සූදානම් වෙන්න ඕන ඒක නව කණ්ඩායමකට බාර දීලා මේකෙ නික්ම යන්න. ඊට පස්ස අපිට ඒ ඒ ඒ කාල අවධියට පැවරන ජීවිතයක් තියෙනවා අපිට. අන්න ඒ කාල අවධියේ පැවරන ජීවිතයට අපි යන්න ඕන. හැබැයි මේගොල්ලෝ ජීවිතේම බවට පත් කරන් තිබෙනවා අපිව පාලනය කරන එක. මේගොල්ලන්ගේ ජීවිතේ. අපිට අපි හැම කෙනාටම ජීවිතේ විවිධ අවධීන් තිබෙනවා. හැබැයි මේගොල්ලන්ට කිසිදු අවධියක් නැහැ. එකම ජීවිතය අපිව පාලනය කරන්නේ. ඒ නිසා මේ පැරණි නස්තාවේශ කණ්ඩායමෙන්
අපේ රට මුදවා ගැනීම කාර්යභාරය අපිට පවරන. එනිසා මා හිතනවා අපේ රට නැවුම් අධ්‍යක්ීම් සහිත නව පරිවර්තනයකට යොමු කළ යුතුයි. මේ රටේ කුමන ශාස්ත්‍රයද යහපත් තිබෙන්නේ? ඔබ නියලන ඕනෑම ශාස්ත්‍රයක් ගැන ඔබත් එක්ක කතා කරොත් ඔබට කියන්න තියෙනවා කතාවක්. ඒ හැම ශාස්ත්‍රයක්ම කඩාවැටලා තිබෙනවා. හැම ශාස්ත්‍රෙම ඛේද වාචකයක් තිබෙනවා. අපි ගොවියෙක් කම්මුණු ඔහුට විශාල ඛේද වාචක කතාවක් තියෙනවා තමන්ගේ වෘත්තිය ගැන කියන්න. අපි දීවරයෙක් කම්මුණු ඔහුට ඔහුගේ මාළු රස්සාව ගැන කියන ඛේද වාචකයක් තිබෙනවා. අපි රාජ්‍ය සේවකයෙක් කම්මුණු ඔහුට ඔහුගේ ඛේද වාචකයක් තිබෙනවා. අපිට වරාය වැඩ කරන කෙනෙක් කම්මුණු ඔහුට ඔහුගේ ඛේද වාචකයක් තියෙනවා කියන්නේ. සෑම ශාස්ත්‍රයක්ම සමාජ අර්බුදයකට ඛේද වාචකයකට මුහුණ දී තිබෙනවා. සෑම පුරවැසියෙක් මම ළඟදී අපේ සහෝදරෙක් ඉන්නවා මේ වැලිගම හෝටලයක් තියෙනවා මේ වෙරලයින් අපි එතන ගිහින් ඉන්න පොඩ වැල්ලේ හිටියා. වැල්ලේ ඉන්නකොට ආව තරුණේ කඩාගෙන ආ මන්ත්‍රීතුමා හම්බෙන්න තමයි හිටියේ. හම්බෙච්ච එක හොඳයි. මම මොකෝ එතන තමයි සර්ෆ් වැඩිපුර සර්ෆ් වදින තැන තමයි මේ වැලිගම ජාත්‍යන්තර තැන. එතන මෙයා කියනවා සර් මන්ත්‍රීතුමා සුද්දට මම අද ට්‍රේන් කරපුවාම සුද්ද හෙට ට්‍රේන් කරන්න පටන් ගන්නවා. මේ මාර වැඩක් වෙලා තියෙනවා. ප්‍රමුඛතම ක්‍රියාදරින් නිසා ප්‍රමුඛතම කාර්යභාරය උසුලන්න බවට පත් වී තිබෙනවා. විශ්වවිද්‍යාලවල ඒ වියදමින් වැඩි ප්‍රංගුවක් තියෙන්නේ රිසර්ච් සඳහා. අපි ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි මේ ඉඳ නව නිපැයුම් ගැන නව ආකල්ප නව අදහසක් පැල කරන්න කොච්චර අමාරුද? ඒකට නිදහසක් තිබෙනවද? ඒකට ආයෝජනයක් තිබෙනවද? මේ කිසිවක් නැහැ. අපේ ගොඩාක් තරුණ පරම්පරා ව්‍යවසායකයින් මොකද වෙලා තිබෙන්නේ? අපේ දැක්මක් ඉලක්කයක් සරසුමක් නැතුව තමන්ගේ ව්‍යවසායකයන්ගේ දිලා විශාල ප්‍රමාණයක් අද අතරමං වෙලා තිබෙනවා. බැංකු නායකරුවන් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් විදේශගත වෙලා ඉන්න අය අවුරුද්ද 5ක් 6ක් වැඩ කරලා ලක්ෂ 50ක් කරන් ගෙදර එනවා. නේද? තමන්ගේ තරුණ වයසේ අවුරුදු 6ක් 7ක් වැඩ කරලා ලක්ෂ 50ක් අතර හැගෙන එනවා. ඇවිල්ලා මොකද කරන්න පටන් ගන්නෙ? මෙහෙ නැවත ආයෝජනයක් කරන්න පටන් ගන්නවා. ආයෝජනයක් කරලා අවුරුදු 7 8 කොහාගත්තු සල්ලි අවුරුද්දෙන් දෙකෙන් නැති කරගෙන ආයෙ යනවා. ඕනතරම් මං කියන්නේ 90%කට වඩා වැඩි ප්‍රමාණයකට මේ විපතට මුහුණ දී තිබෙනවා. එයි නව සුළුහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පාරක් මාවත පෙන්නන්නේ නේ. මල් වගා කරොත් හරි කියලා හිතනවා, බිම් මල් වගා කරොත් හරි කියලා හිතනවා, පෙට්‍රල් සෙඩ් එකක් දැම්මොත් හරි කියලා හිතනවා, කොත්තු කඩයක් දැම්මොත් හරි කියලා හිතනවා. මේ මිනිස් සිද්ධ වෙලා තිබේ. ඔබ බැලුවොත් ලංකාවේ ප්‍රධාන පාරවල් ලයින් හැම තැනම ප්‍රධාන පාරක් වෙන ගියක් තියෙනවා නම් කඩේකුත් තියෙනවා. ගියක් තියෙනවා නම් කඩයක් තියෙනවා. ඒ කියන්නේ ගියේ හදනකොටම කඩ කාමරයක් හදනවා. දැන් ඒ තරම් නේද ඔයගොල්ලෝ පාරේ ගිහිල්ලා බැලුවොත් කොච්චර කොත්තු ලෑලි තියෙනවද වහපු බලාගෙන ඉන්න. මේ බැංකු ණය අරගෙන කඩ කාමරේ දාලා කොත්තු ලෑල්ල දාලා අපි දැකලා තියෙන සමහර දවස් වලට නම් කඩේ කොත්තු කඩයක්. තව සති දෙක කියනකොට බියුටි සැලොන් එකක්. තව සති දෙක කියනකොට හාඩ්වෙයාර් එකක්. දැකලා තියෙනවා නේ. ඉතින් මේ සුළුවා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයන් මාර්ගෝපදේශණය කොයි ශේෂ්ඨට ආයෝජනය කරන්න ඕන ඒක හදන්න ඕන. ආණ්ඩුවට තියෙන ආර්ථික ඉලක්කය අපේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය මෙතෙන්ට ගෙනෙනවා. අපි රටේ කිරි කර්මාන්තය මෙතෙන්ට ගෙනෙනවා. අපේ රටේ මූල්‍ය වෙළඳපොළ අපි මෙතෙන්ට ගෙනෙනවා. වසර 10ක 15ක ඉලක්කයක් තියෙනවා ආණ්ඩුව. අන්නේ ඉලක්කයකට තමයි සුළුහා මධ්‍යපරම විවසායකය අපි කැඳවන්න ඕන. එහෙම කැඳවන්නේ නැතුව සුළුහා මධ්‍යපරම විවසායකය ඉබාගාත යන රාජ්‍යයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා අපි හිතනවා ඉතාමත් මෙහෙයුම් සහිත සුළුහා මධ්‍යපරම විවසායකයන් පැලැන්තියක් මාතර 21 වෙනි වසරේ නේද මේ සියවසේ නේද විශාල සුළුහා මධ්‍යපරම විවසායකයන් පැලැන්තියක් නිර්මාණය කරන්න ඕන. ඒ සඳහා ඔබගේ දැනුම ඔබගේ අලුත් ආකල්ප ඔබගේ අලුත් නිපැයුම් ඒ සඳහා අපි උපයෝග කරගන්න ඕන. ඒක එක. ඊළඟට ලෝක විශාල වෙළඳපොළක් අපිට විවෘත වී තිබෙනවා. මේ මානව සම්පත් දිනු කිරීම හරහා ලෝකයාද නේද විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය මත කරකැවෙන ලෝකයක් අද නිර්මාණය වෙලා තිබෙනවා.
ඒ ලෝකයේ විලඳ පොලෙන් පංගක් අපි අත්පත් කරගන්න ඕන අපිට ඒ සඳහා පුහුණු කළ හැකි නිපුණතාවය තියෙන කණ්ඩායම් ඉන්නවා අද ඇමරිකා නෙක්සස් ජනපදයේ පෙන්ටගනේ මුදුකාංග පද්ධතියෙන් කොටසක් කරේ ශ්‍රී ලාංකිකයින් එංගලන්ත කොටස් වෙනද පොලේ එංගලන්ත කොටස් වෙනද පොලේ මුදුකාංග පද්ධතිය කරේ ලංකාවේ සමාගම පස්සේ ඒක කොටස් වෙනද මිලදී ගත්තා මිලේනියම් IT මට මතක නෑ ඒගොල්ලෝ මිලදී ගත්තා ඊළඟ දුබායි වල ඊ ගවර්න්මන්ට් කියන ප්‍රොජෙක්ට් එකේ ඒගොල්ලෝ මුළු රාජ්‍යම මුදුකාංග හරහා පාලනය කිරීම සඳහා කරපු ව්‍යාපෘති කොටසක් කරේ ශ්‍රී ලංකානු සමාගම හැබැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුදුකාංග පද්ධතිය නිර්මාණය කරේ සිංගප්පූරු සමාගම කොතන යමින් තියෙන්නේ එනිසා මේ තොරතුරු තාක්ෂණයත් එක්ක ලෝකේ විශාල විලඳ පොලක් අපිට අත්පත් කරගත හැකිව තිබෙනවා ඒ සඳහා තව දැනුම තව නිපුණතාවයන් සහිත කණ්ඩායමක් අපි නිර්මාණය කළ යුතුයි අපේ ඉලක්කය තිබෙන්නේ මේ හරහා අපිට ඩොලර් බිලියන 15ක ආදායමක් උත්පාදනය කරගත හැකි කියලා අපි ඒකට වැඩසටහන ඉදිරිපත් කළා තිබෙනවා වසර 5ක් ඇතුළත ඩොලර් බිලියන 5ක ආර්ථික ශේත්‍රයක් බවට මේ තොරතුරු තාක්ෂණ ශේත්‍රය පත් කරගත හැකි කියන ඉලක්කයක් සහිතව අපි මේ රට මෙහෙවනවා එනිසා අපි විශ්වාස කරන අපේ රටද නව පාලනයක් නව ගමන් දිසාවක් අවශ්‍යයි අන්නේ නව පාලනයෙන් නව ගමන් දිසාව වෙනුවෙන් මේ නස්තාවේශ බවට පත් වී තියෙන දේශපාලන පැරණි යල්පිනු ගතානුගතික හැඟීමක් නැති නේද මේ දේශපාලන මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් නව වෘත්තීය වේදින් විද්‍යාර්ථීන් තරුණ પરම්පරාව නව සමාජයක් නිර්මාණය කිරීමේ කොටස් කරවම් බවට පත් වෙන කෙන ආජාචනයේ සා ඉල්ලීම කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා सहभागी විශේෂයෙන්ම අද මේ ප්‍රශ්න වලට උත්තර හොයන වේදිකාවක් තනන්නට තරම් සහභාගීත්වයක් ලබා දුන් ඔබ සියලු දෙනාට විද්‍යාර්ථීන්ට ඔබගේ අපිට අදහස් දක්වපු සියලුම ආචාර්යවරුනි ඔබට විශේෂ ස්තුතියක් දක්වමින් අද මේ විවෘත කතාබහ මෙලෙස නිමාව දකිනවා. A new country with our knowledge. We have hopes and dreams for a future where we the youth of the country the young generation could give what we can through or by politics or economy or whatever, whether it's the technology, we have something to give back. So give us that opportunity. With that dream, with hopes for a new country, with our knowledge, I bid you all a very good evening. Thank you, ladies and gentlemen.